සිතුන උසස් පෙළ ආර්ථික විද්‍යාව ජනවාරි 4 හවස MCQ ප්‍රශ්න පත්‍රය පැවැත්තුණා. ජනවාරි 5 සවස විදුලිගත රචනා ප්‍රශ්න පත්‍රය පැවැත්තුණා. මේ ප්‍රශ්න පත්‍ර දෙක පිළිබඳ පරීක්ෂා කළ බලද්දී විවිධ ප්‍රශ්න එකිනෙක හා සම්බන්ධව කාලීනව අප පන්තියේදී සාකච්ඡා කරන ලද ප්‍රශ්න කිහිපයක් දක්වල ලැබුණා. ජාතික ගිණුම් පස්වෙනි පාඩම ජාතික ආදායම් ගිණුම් කරන්නේදී 2022 22 මහ බැංකු වාර්තාවේ පොඩි වෙනසකට ලක් වෙලා තිබිච්ච ජාතික ගිණුම් සංකල්පයක් තමයි ආදායම් ප්‍රවේශිත රටක ජාතික නිෂ්පාදිතය ගණනය කරද්දී ප්‍රාථමික ආදායම තුල ඇතුළත් සංරචකයක් වෙනස් කිරීම මුලින්ම නව ගිණුම් කරන ප්‍රවිත හඳුන්වා දෙද්දී SNA 2008 ගිණුම් කරන ක්‍රමවේදය අනුව ප්‍රාථමික ආදායම ගණනය කරද්දී සේවක ආදායම් දළ මෙහෙයුම් අතිරික්තය නිෂ්පාදනය හා ආනයනගත ශුද්ධබදු ආකාරයෙන් තමයි මහා බැංකු වාර්තාවේ සඳහන් වුණා. නැවත මතක් කළොත් SNA 2008 ගිණුම් කරන සංකල්ප හඳුන්වා දෙන අවස්ථාවේදී ආදායම් ප්‍රවේශිත ජාතික ගිණුම් සකස් කරද්දී ප්‍රාථමික ආදායම තුල ඇතුළත් වුණේ සේවක ආදායම්, දළ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්, නිෂ්පාදනය හා ආනයන මත ශුද්ධබදු ආකාරයට සංරචක හතරක්. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගිණුම් දත්ත ගණනය කරද්දී ඔය සංකල්ප වෙනස් කරා. කොහොමද වෙනස් කරේ? සේවක ආදායම්, දළ මෙහෙයුම් අතිරික්තය, දළ මෙහෙයුම් අතිරික්තය ඇතුළතම දැම්ම මිශ්‍ර ආදායම්, ඊට අමතරව නිෂ්පාදනය හා ආනයන මත ශුද්ධබදු කියලා ගත්තා කරා. එතකොට SNA 2008 ජාතික ගිණුම් කරන ක්‍රමවේදය අනුව ප්‍රාථමික ආදායමේ සංරචක හතරක් තිබුණා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවන්ව සංරචක තුනයි තිබුණේ මිශ්‍ර ආදායම් දළ මෙහෙයුම් අතිරික්තය ඇතුළත පෙන්වලා තිබුණා. නමුත් 2022 මහ බැංකු වාර්තාවේ දේශීය ආදායම නැත්නම් දළ දේශීය ආදායම ගණනය කරද්දී ප්‍රාථමික ආදායම් තුල අර SNA 2008 ක්‍රමවේදයටම සකස් කරා ශ්‍රී ලංකා මහ බැංකුවත් මහ බැංකු වාර්තාවෙන් හඳුන්වා දෙනවා 2022 ප්‍රාථමික ආදායම් හැටියට සේවක ආදායම්, දළ මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්, නිෂ්පාදන හා ආනයන මත ශුද්ධබදු කියන. එතකොට ඒ ක්‍රමවේද දෙකේම සංකල්ප සමාන කරා. නැත්නම් 2022 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ගණනය කරද්දී සේවක ආදායම්, දළ මෙහෙයුම් අතිරික්තය ඇතුළේ තමයි මිශ්‍ර ආදායම් තිබුණේ. දළ මෙහෙයුම් අතිරික්තය ඇතුළේ තියෙන්නේ සුද්ධ මෙහෙයුම් අතිරික්තයයි ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනයයි මිශ්‍ර ආදායම තිබුණේ මිශ්‍ර ආදායම එළියට ගත්තා. ඒ අනුව දැන් ක්‍රමවේද දෙකම සමාන බව අපි විභාගයට යන්න කලින් ඔයාලා දැනුවත් කළා. උන්නත ඉලක්ක බලලා MCQ ප්‍රශ්නකුත් අහලා තියෙනවා. ඒ වගේම තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්නකුත් අහලා තියෙනවා. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනව නම් 2023 MCQ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සහ ස්ට්‍රක්චරල් එසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනව නම් ආන්නේ ප්‍රශ්න පත්‍රයේ ඒ අහපු ස්ථාන දෙක හඳුන්වා දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඒක ආයි මතක් කළොත් දැන් ප්‍රාථමික ආදායම තුල ශ්‍රී ලංකා මහ බැංකුව සකස් කරද්දී SNA 2008 ගිණුම් කරන ක්‍රමවේදයක් දෙකම සමානයි. 2022 ඉඳලා නැතත් මහ බැංකුව වෙනස් වුණා. මොකද්ද ක්‍රමවේදය? ප්‍රාථමික ආදායමේ සේවක ආදායම්, මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්, නිෂ්පාදනය හා ආනයනවත් ශුද්ධබදු කියලා වර්ග 4 4ම පිළිවෙලට තියෙනවා. කලින් ඉක්ම නෙවෙයි ශ්‍රී ලංකා මහ බැංකුව මිශ්‍ර ආදායම් දළ මෙහෙයුම් අතිරික්තය ඇතුළේ දාලා තිබෙනවා. අන්න අහන ප්‍රශ්නේ තැන 21 වෙනි MCQ එක. 21 වෙනි MCQ එකේ මෙන්න මෙහෙම අහලා තියෙනවා. ජාතික ගිණුම් හා සම්බන්ධ. පහසුදම් කවර ප්‍රකාශයක් නිවැරදි වේද? මම බෝඩ් එකට දාලා තියෙනවා. MCQ 21. පහසුදම් කවර ප්‍රකාශයක් නිවැරදි වේද? සාමාන්‍යයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල බලද්දී මේ වගේ ප්‍රකාශ පහක් දෙද්දී නිවැරදි ප්‍රකාශය නෙවෙයි අහන්නේ, බොහෝ විට අහන්නේ වැරදි ප්‍රකාශය. සාවද්ද ප්‍රකාශය, නිර්වද්ද ප්‍රකාශය නෙවෙයි.
මේ ප්‍රශ්නේ තියෙන සුවිශේෂ ස්වභාවය තමයි මේ ප්‍රශ්නේ අහන්නේ නිවැරදි ප්‍රකාශය. එහෙනම් ප්‍රකාශ හතරක්ම වැරදි. එහෙනම් ජාති ගිණුම් ගණනය කරද්දී ජාති ගිණුම් වලට ඇතුළත් කරන්නේ මොනවද? ජාති ගිණුම් සංකල්ප ආදායම් වියදම් නිමුම් ප්‍රවේශ සංකල්ප පිළිබඳ මන අවබෝධයක් තියෙනවා නම් මේකේ නිවැරදි පිළිතුර තෝරන්න. දැන් අපි තෝරන්න හදන්නේ. පහස් සඳහන් කවර ප්‍රකාශයක් නිවැරදි වේද? පළවෙනි ප්‍රකාශය. සූදු කෙලීෙන් ලැබෙන ඉපයීම් ජාතික ගිණුම් කරේ නිෂ්පාදන ඉවතුලට ඇතුළත්තේ. සූදු කෙලීෙන් ලැබෙන ඉපයීම් ජාතික ගිණුම් කරේ නිෂ්පාදන ඉමට ඇතුළත්තේ. නිෂ්පාදන ඉම කියලා කියන්නේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම් හා ආර්ථික නොවන නිෂ්පාදන ක්‍රියාකාරකම් වෙන් කර දක්වන සීමාව. ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම් තමයි දළදේශීය නිෂ්පාදනය ගණනය කරද්දී ඇතුළත් කරන්නේ. එවනම් මේ ප්‍රකාශ තියෙන්නේ සූදු කෙලීමෙන් ලැබෙන ඉපයීම් ජාතික ගිණුම් කරන්නේ නිෂ්පාදන ඉම තුළට ඇතුළත් වේ. ඇතුළත් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා සූදු කෙලිනවා කියන්නේ නීති විරෝධී ක්‍රියාවක්. නමුත් නීත්‍යානුකූල නොවන ගනුදෙනුත් ජාතික ගිණුම් වලට ඇතුළත් වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේක නීත්‍යානුකූල නොවුනට මේක ඇතුළත් නොවන්නේ එකම හේතුව තමයි මේක සංක්‍රාම ගනුදෙනු. මේ සූදු කෙලීම තුළ කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ නැහැ. මිනිස්සු අතර මුදල් ඌමාරුවක් විතරයි වෙන්නේ. සාධක සේවා සැපීමකින් සිදුවන ගනුදෙනු සංක්‍රාම ගනුදෙනු කියනවා. සාධක ආදායම් ඉපීමකින් තොරව බිහිවන ආදායම් සංක්‍රාම ආදායම් කියනවා. ඒ නිසා මේක වැරදි ප්‍රකාශයක්. සූදු කෙලීමෙන් ලැබෙන ඉපීම ජාතික ගිණුම් කරණයට ඇතුළත් වෙන්නේ නැහැ. නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රකාශය. කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනයේ ප්‍රාථමික ආදායමේ සංරක්ෂකයක් නොවේ. කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනයේ ඒ වචන වෙනස් කරලා තියෙනවා. කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනයේ කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයේ. නැත්නම් අපි ගිණුම් කරන්නේදී කලින් ජාතික ආදායම් ගිණුම් කරන්නේ කතා කරපු ෂේවීන් තමයි මේ කියන්නේ කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනයේ. කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනය. ඇත්තම ෂේවි ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. ප්‍රාථමික ආදායමේ සංරචකයක් නොවේ. ප්‍රාථමික ආදායම කියලා කියන්නේ මොකද්ද? සේවක ආදායම්, දළ මෙහෙයුම් අතිරික්ත මිශ්‍ර ආදායම්, ආනයන නිෂ්පාදනය ආනයනමත් සුද්ධබදු කියන සංරචක හතර. එතන පැහැදිලිව කියනවා දල මෙහෙයුම් අතිරික්තය. දල කියන්නේ ෂේවීම් ඇතුළත්. මේ ආදායම් සමූහය සේවක ආදායම්, මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්, නිෂ්පාදනය ආනයනමත් සුද්ධබදු කියන මේ ආදායම් සමූහය නිෂ්පාදනයේ දල එකතු කළාගෙන සමානයි. දල එකතු කළාගෙන සමානයි. ක්‍රොස් වැලියු ඇඩඩ් වලට සමානයි. දල එකතු කළාගෙන සමාන කියලා කියන්නේ දල කියන වචනේ කියවෙන්නේ කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනයේ හෙවත් ෂේවීම් ඇතුළත්. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. කල්පවත්මා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනය ප්‍රාථමික ආදායමේ සංරචකයක් නොවේ. සංරචකයක් වේ වෙන්න එකක් කරන්නේ. ආන් එතන අර අපි කියන සංකල්පය ප්‍රාථමික ආදායම් කියන සංකල්පය නැත්තම් අලුතින් ජාති ගිණුම් වල මහබෙන් කුවාරතය විනාශ කරපු සංකල්පය හිතෙන් රින්බෝලදී. තුන්වෙනි පෞද්ගලික පරිභෝජන පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගෙවත් එයි එලෝලු වගා කිරීම දළදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ඇතුළත් කර ගනි. අපි උගන්වලා තියෙනවා පෞද්ගලිකව නිවස තුල පුටුවක් හදා ගන්න ඕන, පැදුරක් ව්‍යා ගන්න ඕන, කූඩයක් සකසනවා නම්, වනාන්තරයෙන් පළතුරු නෙලන් එනවන, ගෙවත් දෙයි වගා කටයුතු කරන ඕන, ඒවා ගෘහාශ්‍රිත නිෂ්පාදන කියලා දදේන් ඇතුළත් කරන්න ඕන. ඒ කතාව තමයි මේ කියලා තියෙන්නේ. පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගෙවත් දෙයි එළවලු වගා කිරීම දළදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී ඇතුළත් කර ගනි. ඔව් ඇතුළත් කර ගන්නවා. එහෙනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ මේකේ උත්තරය වෙන්නේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ අපි කතා කරමු ගෘහාශ්‍රිත කටයුතු. මේවා විරඳපුරේ හුවමාරු නොවුනට මේවා ඒ කුටුම්බේ සුභසාධනය වැඩි වෙන්න හේතු වෙන නිසා, ඒ කුටුම්බේ සුභසාධනය වැඩි වෙන්න හේතු වෙන නිසා මේක ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා.
මේ උත්තර දෙකක් වැරදි වෙන්න ඕන. රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම දලදේශ නිෂ්පාදිතය ගණනය කිරීමේදී සැලකිලට නොගනී. රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම දලදේශ නිෂ්පාදිතය ගණනය කිරීමේදී සැලකිලට නොගනී. නොගනී කියලා තියෙන්නේ ගන්න කොහොමද? පාසලක් පිරිවෙන් රජය වර්ෂයකට වියදම් කරන්නේ කොපමණ මුදලක්ද? ගොඩනැගිලි සඳහා, එදිනෙදා පාසලේ වැඩ කටයුතු, විදුලිය ඒ ප්‍රවාහන ඒ කටයුතු සඳහා, ගුරුවරුන්ගේ වැටුප් සඳහා, දරුවන්ගේ නිලැඳුම් ඒ සියලු දේවල් සඳහා රජය කරුණු ලබන වියදම ඒ ඒ පාසල තුල අධ්‍යාපනය ලබන පාසල තුලට ගිහිපු වියදම තමයි ඒ පාසලෙන් බිහි වෙච්ච නිමුවේ වටිනාකම. එතකොට රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම දලදේශ නිෂ්පාදිතය ගණනය කිරීමේදී සැලකිලට නොගනී නෙවෙයි ගනී වෙනවා. අපි හිතමු පාසලක් මාතර නගරයේ තියෙන ප්‍රධාන පිරිම් පාසල රාහුල විද්‍යාලය. රාහුල විද්‍යාලය විසින් වර්ෂයකට ජාතික නිමුවමට එකතු කරලා දායකත්වයේ දක්ෂිනු වෙන්නේ රාහුල විද්‍යාලය වෙනුවෙන් රජය දරන ලද වියදම් වල එකතු අධ්‍යාපන කරලා දෙවියන් වල එකතු දදේට ඇතුළත් කරන මේ ප්‍රකාශිත වෙන්නේ. ඒ හැරුණට පස්සේ මිශ්‍ර ආදායම් පස්සේ උත්තරේ මිශ්‍ර ආදායම් සියලුම ආයතනික ඒකක විසින් උපෙනු ලැබේ. මිශ්‍ර ආදායම කියලා කියන්නේ සියලුම ආයතනික ඒකක උපේන ආදායම් නෙවෙයි. ස්වයන් රැකියාව වෘත්තිකයන්ගේ ආදායම් තමයි මිශ්‍ර ආදායම් කියලා කියන්නේ. සේවක ආදායම්, බදු කුලි, සුද්ධ පොලි, ලාභහා ලාභාංශ කියලා වෙන් කරන්න බැරි සේවකාදායම් ශ්‍රමිකයෝ ගන්න, බදු කුලී ගන්න භූමිය, සුද්ධ පොලිය ප්‍රාග්ධනය, ලාභහා ලාභාංශ ගන්න ව්‍යවසායකත්වය, ඒ විදිහට බෙදා වෙන් කරන්න බැරි ස්වයං සේවා නියුක්තිකයන්ගේ වෘත්තිකයන්ගේ ආදායම් තමයි මිශ්‍ර ආදායම් ලෙස සැලකන්නේ. මේ ප්‍රකාශය කියලා තියෙන්නේ මිශ්‍ර ආදායම සියලුම ආයතනික ඒකක විසින් උපේනු ලැබේ. වැරදි. එන එක ප්‍රකාශයයි හරි, ඒ ප්‍රකාශ තමයි මේ ප්‍රකාශය. සූදු කෙරීමෙන් ලැබෙන ඉපේම් ජාති ගිණුම් කරන්නේ නිස්පාදීමට තුලත් වේ. වැරදි. කල්පවත්නා ප්‍රාග්ධන භාණ්ඩ පාරිභෝජනය ප්‍රාථමික ආදායම සංරක්ෂකයක් නොවේ. වැරදි. පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගෙවත්තෙහි එළවලු වගා කිරීම දලදේශීය නිස්පාදිත ගණනය කිරීම ඇතුළත් කර ගනි. හරි. රජයේ විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම දලදේශීය නිෂ්පාදිත ගණනය කිරීම සැලකෙන්නේ නොගනි. වැරදි. මිශ්‍ර ආදායම් සියලුම ආයතනික ඒකක විසින් උපෙනු ලැබේ. වැරදි. එහෙමනම් මෙතන මට කියන්න ඕන දේ තමයි ප්‍රාථමික ආදායම් කියන එකට දල මියුම් අතිරික්තය තුලින් මිශ්‍ර ආදායම් ශිලකම හැබෙන් පො ඉවත් කරපු එක මෙතන කියවෙයි. මෙතන කියවෙයි. එතකොට සිකුරාද හවස දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉස්සරහට ලෙසේ පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අහන මේ හතරවෙනි දහන්නේ පස්වෙනි දහනවා. පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස ප්‍රශ්න පත්‍රයේ තියෙනවා බලන්න. මම ඔයාලට පේන විදිහට තියෙනවා දලදේශීය ආදායම ගණනය කිරීමේදී ඇතුළත් කරනු ලබන ප්‍රාථමික ආදායමේ ප්‍රධාන මූලාශ්‍ර කවරේද? දකුණු හතරයි. දලදේශීය ආදායම ගණනය කිරීමේදී ඇතුළත් කරනු ලබන ප්‍රාථමික ආදායමේ ප්‍රධාන මූලාශ්‍ර කවරේද? මූලාශ්‍ර හතරයි තියෙන්නේ. මෙන්න මම උත්තරේ දාලා තියෙනවා. ප්‍රාථමික ආදායම් සේවක ආදායම්. සේවක ආදායම් වල සේවක ආදායම්, සේවක ආදායම් වල තියෙන වැටුප් වේතන ඒ ආශ්‍රිත කරුණු. මෙහෙම අතිරික්තය, මෙහෙම අතිරික්තය තමයි තියෙන්නේ බදු කුලී. අන්තර්ගතය බැලුවොත් බදු කුලී, සුද්ධ පොලි, ලාභහා ලාභාංශ, දීපල ආදායම් තියෙන්නේ. මිශ්‍ර ආදායම් නිෂ්පාදනය ආනයනවත් සුද්ධ බදු. එහෙමනම් මේක සමානයි, මේ ආදායම් සමූහයේ සමානයි නිෂ්පාදිත දල එකතු කළාගේ. නිෂ්පාදිත දල එකතු කළාගේ මෙතනම දල වචන කියවෙනකොට අතනත් බහුවාරණේ කල්පවත්නා ප්‍රාග්ධන බාණ පාරිභෝජිත සේවි මතක් කරනවා. එහෙමනම් මේ ප්‍රශ්නේ උත්තරේ වෙන්න ඕනේ සේවක ආදායම් මෙහෙම අතිරික්තය, මිශ්‍ර ආදායම් නිෂ්පාදනය ආනයනමත් සුද්ධ බදු. කවුරු හරි දරුවෙක් 2021 මහ බැංකු වාර්තාව පරීක්ෂා කරලා බලලා පරණ සංකල්ප ඉගෙන ගත්ත නම්, 2022 මහ බැංකු වාර්තාව පරිශීලනය කරේ නැත්නම්, අලුත් සංකල්ප ඉගෙන ගත්තේ නැත්නම් එයා ලියන්නේ මෙතන සේවක ආදායම් දල මෙහෙම අතිරික්තය හා නිෂ්පාදනය ආනයනමත් සුද්ධ බදු කියලා. ඒ මොනොත් ලකුණු බිඳුවයි. හිතන්න එපා ලකුණු හතරක් දෙන මේ සංකල්පය තුළ එකක් නිල තිබුණත් ලකුණු බිඳුවයි.
කරුණු දෙකක් විදිහට තුනක් ලකුණු බිඳුවයි. මේ කරුණු හතර මෙහෙම ලියලා තව මොකක් හරි මේක අමුල්ල තුනක් ඒත් ලකුණු බිඳුවයි. ඇයි හේතුව අපි අඩුවෙන් ලිව්වයි කියලා මේ සංරචක හතර හතරමයි. අපි වැඩියෙන් ලිව්වයි කියලා මේ සංරචක හතර හතරමයි. ආන්න මේක අවදානම් සාගත ප්‍රශ්නයක්. ඒ නිසා අලුත් සංකල්පේ තේරුම් නොගත්ත දරුවෙක් දැන් කල්පනා කරයි මම දෙකක් හරියට ලිව්වා ලකුණු දෙකක් ලැබෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ. අතීතේම වෙලා තියෙනවා. අතීතේම වෙලා තියෙනවා. ගෙවුන් සේසේ ජංගම ගිනුමේ සංරචක මොනවාද? තුනයි තියෙන්නේ. භාණ්ඩ හා සේවා ගිනුමේ සේසේ, ප්‍රාථමික ආදායම් ගිනුමේ සේසේ, ද්විතීක ආදායම් ගිනුමේ සේසේ. ඊට වඩා වැඩියෙන් ලිව්වත් ලකුණු නැහැ. එකක් අඩුවෙන් ලිව්වත් ලකුණු නැහැ. තුනම ලියලා තුනම ලකුණු තුනයි. එහෙනම් මේකටත් පිළිතුරු ලකුණු දෙද්දී මේ මාක් ස්කීම් එක කතා කරන්න කලින් කියන්නේ. මාලා දත් දෙකින් තුන. එතකොට මේ කරුණු සේවක ආදායම් මෙහෙයුම් අතිරික්තය ඒක මේක ඒක ඇතුලේ තියෙනවා කියලා විශ්වාස කරගෙන පරණ මහ බැංකු වාර්තාව තුලින් නිෂ්පාදනය ආනයනවත් සුද්ධබදු කියලා ලියලා තිබුණොත් ලකුණු නැහැ. මේ හතර ලියලා තව මොකක් හරි ලියලා තිබුණොත් ඒත් ලකුණු නැහැ. මේ හතරම තියෙන්න ඕන මෙතන අවධාරණය කළ තියෙන නව සංකල්පය සේවක ආදායම් මෙහෙයුම් අතිරික්තය දල මෙහෙයුම් අතිරික්තය කියලා කිව්වට ලකුණු දෙනවා. මෙහෙයුම් අතිරික්තය මිශ්‍ර ආදායම් නිෂ්පාදනය ආනයන මත සුද්ධ බදු. එහෙනම් මෙදා 2023 ප්‍රශ්නපත්‍රයේ ගොඩාක් තර්කානුකූල ප්‍රශ්න තියෙනවා. ඒ නව සංකල්ප තියෙනවා. අපි ඒවා MCQ එක හා ව්‍යුහගත රචනා ප්‍රශ්න සම්බන්ධයෙන් තියෙන සාකච්ඡා ඉදිරියේදී අපේ චැනලයක් එක්ක සම්බන්ධ වුණාම 2024 දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. මේකෙදී වැඩි අවධානයක් යොමු කරන්න විභාගෙට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අමාරු වෙනවට වඩා හොඳයි. විභාගෙට කලින් සියලු කරුණු අධ්‍යයනය කරලා යන්න.